හීන නැති ජීවිතය පිපි උරුම නැති මලක් වගේ පිපෙන්න වෙර දරන්න. හීන අතර අතර මන් නොවි පිපෙන්න උත්සාහ කරන්න. හීන හයියක් කරගන්න. එවිට ජීවිතය හීනයක් නොවේවි. හිරිමල් ආදරණීයත්වය නවමල් යෞවනයෙන් සුවඳවත් කළ ඔහු රංගනී ගායනී පරිසම්භාවිතයෙක්. ජීවිතයට අවශ්‍ය දේ අවශ්‍ය කාලයට ලැබෙන්නේ නැතුව උරුම කාලයට ලැබුණොත් බාර ගන්න වෙනවා අවශ්‍ය කාලයට ලැබෙන්න විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ හැබැයි Tamanට ඒකට ඉලක්කයක් තමගේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ ඉතින් ලැබෙන කාලයකට ලැබෙයි සමහරකට හිතනටත් වඩා ලැබෙන්නත් පුළුවන් ඒක තමන්ගේ ක්‍රියාව කර්මය හැම දෙයක් එක්කම තීරණය වෙන දෙයක් මම කියන්නේ තමන් තමන්ගේ පෞරුෂත්වයේ ගොඩනගාගෙන තමන් යන ගමන මොකක්ද මනුස්සකම කියන්නේ මොකක්ද ඉතින් මේ හැම දෙයක් එක්කම තමන් වැඩි දියුණු කරගන්න ඕනේ කියන්නේ මොනවද තමන්ගේ අඩුපාඩු මොනවද ඒ හැමදේම හදාගෙන ඉස්සරහට යනවා නම් හිතන වෙලාවටත් මේ දේවල් ලැබෙයි උරුමෙන් ලැබෙන දේවලුත් ලැබෙයි කියලා හිතනවා ඉතින් සමහරක් වෙලාවට ජීවිතය අපි හිතන පතන දේවල් අපිට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. සමහරට උරුමෙන්නුත් නොලැබෙන්න පුළුවන්. හැබැයි අපි ඒ වෙනුවෙන් පසුත වෙන්න හොඳ නැහැ. හැම වෙලෙම අපි අපේ අපිව ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට මේකේ තම තමන් මේ විදිහට හිතුවොත් ජීවිතේ තමන් විතරක් නෙමෙයි අනිත් හැමෝමත් ශක්තිමත්ව ලස්සනට ජීවිතය අරගෙන යන්න පුළුවන්. සුන්දර ලස්සන ජීවිතයක් ගත කරලා මැරෙලා යන්න පුළුවන්. ඉතින් සූර්යදයරෝන් කියන කෙනා හැටියට මම හිතනවා මට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් ලැබුණා සමහරක් වෙලාවට මම ඒ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරා උනන්දු වුණා එතකොට සහ මම කියන දේවල් ගොඩක් ඇහුම්කන් දෙන්න පටන් ගත්තා නිහතමානීකම ඉඳන් පුංචි කාලේ ඉඳන් දේවල් ඉගැන්නුවා අම්මා තාත්තා ගුරු හැම දෙයක් ඉගෙනම් බොහෝ දේවල් සබදාමින් ඉගෙන ගන්න පටන් ගත්තා ඒ දේවල් වලින් මං හිතන්නේ ඒකට වාසනා ගුණේ තියෙන්නත් ඕනේ අවශ්‍ය වෙලාවට ලැබෙන්න සහ පසු කාලිනු උරුමේ ලැබෙන්න ඉකි ගසනන අතීතය කඳුළු එක්ක ගන් මට මගේ නුඹ මගේම ආදරයක් තිබුණා හීනෙන් මැදියම් මහර අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් නැහැරි කළු පරේම යළි සුයනා මට මගේ ගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා සූර්ය අපි මොඩර්න් කියලා කියන එක අද හරි ජනප්‍රිය දෙයක් අපි මොඩර්න්ද පිටින් විතරයි කියලා කිව්වොත් මං හිතනවා අපි මොඩර්න් වෙන්න ඕනේ. මොකද කාලීනව අපි කියනවා සමහරක් දේවල් අපි සර්වකාලීන වෙනවා. සාර්වත්‍රික සර්වභෞමික කියන කාරණා තුන ඇතුළේ කියනවනේ කතා කරනවනේ. හැබැයි
සර්වකාලීන කිව්වහම මොඩර්න් වෙන එකත් කාලෙන් කාලෙට සිද්ධ වෙන දෙයක්. අපි අප්ඩේට් එකට නතු වෙන්න ඕනේ නතු වෙන්න වෙනවා. මොකද ටික 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 දියුණු වෙනකොට සිස්ටම්ස් එකේ අලුත් අලුත් දේවල් හොයා ගන්නකොට අපි කරන ෆැෂන් වගේ තමයි. ඉතින් ඒ කාලෙට අපි ෆැෂන් කරන්න ඕනේ. ඒකෝට තමන්ගේ චරිතයේ ඉඳන් තමන්ගේ ඇඩ්විකේෂන් එකේ ඉඳන් හැම දෙයක්ම අප්ඩේට් එකක් වෙනවා. මොඩර්න් වෙන්න ඕනේ. මොකද මම දැන් පුංචි කාලේ ගායනා කරපු ගීතයක් ඒ විදිහටම ගායනා කරනවට වඩා මේ කාලය ඇතුළත කෙනෙක්ට දැනෙන්න මේ මොකද ඒ කාලේ තිබුණ සබඳතාවත් ඒ කාලේ තිබුණ කෙනෙක්ගේ හැඟීම් ෆීලිංග්ස් ඒ නිදහස නෙමෙයි දැන් තියෙන්නේ. ඊට වඩා වෙනස් නිදහසක් වෙනස් හැඟීමක්. එතකොට විඳින විදිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ කාලයට අනුකූලව තමයි මම නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ. එතකොට ඒ විදිහට අපි හැම දෙයක්ම මොඩර්න් විදිහට හිතුවොත් අර දේ තියාගෙන අපේ දේ තියාගෙන එතනින් එහාට මොකද අපි මේ රට ඇතුළේ විතරක් නෙමෙයි අපි මෙතනින් එළියට යන්න ඕනේ අපේ අදහස් හැම දෙයක් එක්කම. එතකොට අපි ඉන්ටර්නැෂනල් ගනුදෙනු කරන්න ඕනේ ඒ විදිහට. එතකොට අපිට මොඩර්න් වුණොත් තමයි මම හිතන්නේ අපිට ගමනක් පැවැත්මක් තව හදාගන්න පුළුවන් වෙන්නේ අපේ දේට එකතු කරගෙන. ඉතින් හැබැයි සමහරක් වෙලාවට අපි මොඩර්න් කියන එක හරියට තේරුම් ගන්නෙ නැතුව ගමනක් ගියොත් මම හිතන්නේ පොඩි කාලයක් තමයි යන්න පුළුවන්. මොකද ඕනම දෙයක තේරුම හරියට දැනගන්න එනවා. නැත්තම් කෙනෙක් රැඩිකල් කියනවා එකත් අන්දර කතා කරනකොට හැබැයි රැඩිකල් කියන එකේ තේරුමවත් දන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒ වගේ මොඩර්න් වෙන්න ඕනේ අපි. අපේ මම හිතනවා මොකද අපේ බාල පරම්පරාව ඉඳන් ඒ කට්ටිය එනකොටත් කාලීනව එක වෙනස් වෙනවා. ඉතින් මම නම් කියන්නේ මොඩර්න් වෙන එක ඇතුළ වෙන රහක් තියෙනවා. ඒ රහ හොයාගෙන යන්න ඕනේ. ලයිෆ් එක තියෙන්නේ එතන මම හිතන්නේ. අපි තාක්ෂණයෙන් හරි දියුණුයි කියනවා. ටෙක්නොලොජි අප්ඩේට් අය කියලා කියනවා. පොඩි දරුවෙකුටත් අද බොරු කියන්න බෑ කියනවා. ඔව්. ඇත්තටම දියුණුයි. තාක්ෂණික වශයෙන් දියුණුයි. සමහරක් වෙලාවට කියන්නේ ඒ දියුණු තාක්ෂණය අපි සමහරක් වෙලාවට භාවිතා කරන්නේ හරි විදිහට නෙවෙයි. මොකද සමහරක් වෙලාවට තාක්ෂණය දියුණු වුණාට සමහරක් අයගේ නොලෙජ් එක දියුණු නැහැ. ඒ කියන්නේ තාක්ෂණය දියුණුයි. හැබැයි ඒක පාවිච්චි කරන ඕන විදිහ ඒ වටපිටාව ඒ පරිචය හරියට නැහැ. පරිපූර්ණ නැහැ. එතකොට තාක්ෂණික වශයෙන් ගත්තොත් අපි ඇත්තටම දැන් සමහරක් වෙලාවට ඒක එකෙක්ගේ දැනුම් මට්ටම වගේ තමයි. කියන්නේ අපිට කියන්න බෑ මෙයාගේ මේ වපසරිය මෙයාගේ මේ වපසරිය කියලා. එතකොට පුංචි කෙනෙක්ගේ තියෙන අපිට කිසිම අවස්ථාවක හංගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපි මියුසික් දැන් මම ට්‍රැක් එකක් කරනවා නම් ඒකේ දැන් කියුබේස් හරි ගන්න සොෆ්ට්වෙයාර් එක තියෙනවා. හැබැයි එතනින් එහාට ගියපු සොෆ්ට්වෙයාර් එකක් ගැන ගොඩක් පුංචි ළමෙක් දන්නව වෙන්න පුළුවන්. මොකද එයා හැම වෙලෙම ඉන්ටර්නෙට් යනවා, එයා Google සර්ච් කරනවා, ගොඩක් දේවල් එයා self study කරගෙන යනවා. එතකොට එයාට අහුවෙච්ච දේ ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. එයා ඒ වගේ ටොප්ම වර්ල්ඩ් ටොප් ලෙවල් එකේම තියෙන බෙස්ම ට්‍රැක් එක එයාගේ ඔළුවේ ඇති. ඒ සවුන්ඩ් එක ඇති. එතකොට ඒ තාක්ෂණික වශයෙන් අපි හැම වෙලෙම එකත් අප්ඩේට් වෙන්න ඕනේ. අලුතෙන් එන හැම දෙයක්ම හොයන්න ඕනේ. තමන්ට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න සහ මොකද අපි දැන් මේ රටාවට පුරුදු වෙන්න ඕනේ. මොකද සමහරට තව ඉස්සරහට අපේ දැනෙන හැඟීම් තාක්ෂණික විදියටම වෙන්න තුල කියන්නේ කාලිනු අපි දන්නේ නැහැ කොයි තැනට යයිද කියලා. ඉතින් මම කියනවා හිතාගන්න බැරි තරම් තාක්ෂණික දියුණුවක් තියෙනවා. කෙනෙක්ට සමහරට අපිට අහුවෙලා ඇති 5% 6% විතර වෙන්නේ නැති. හැබැයි තව 95% තියෙනවා හොයාගෙන යන්න පුළුවන් මේ දේවල්. දැන් මම සිංගර් කෙනෙක් හැටියට හරි මම ඇක්ටර් කෙනෙක් හැටියට හරි අපිට තාක්ෂණික දේවල් තියෙනවා. අපිට මේ ෆ්‍රේම් ඇතුලේ මෙන්න මේ තාක්ෂණික මේ ලයිටිං සිස්ටම්ස් එක මේ ලෙන්සස් එක මේ විදිහට අපි මේ ෆ්‍රේම් එක ඇතුලේ කරන්න ඕනේ මේ දේවල්. හැබැයි අපි මේ දේවල් දැනගෙන හිටියාම තමයි එතන ඒ නිර්මාණයට අපි අපෙන් වෙන්න ඕන සාධාරණත්වය සිද්ධ වෙන්නේ. එතකොට මම සිංගර් කෙනෙක් හැටියට දැන් මගේ වොයිස් එකට එන නම් නැත්තම් ඒක වොයිස් එක කෙනෙක් හදන්න බල කොලර චුරා හරි එයාට එයාගේ යන්න ඕන ටාගට් එකට. එතකොට එයා තාක්ෂණික වශයෙන් එයාගේ වොයිස් එක හදා ගන්නවා. එයාගේ ජාන ඉඳන්. එතකොට
එතන තියෙන වෙන තාක්ෂණයක් ඔපෙරා සිංගර් කෙනෙක් හරි පොප් ජෑස් බ්ලූස් ඕන එකක් එතකොට මියුසික් මේ හැම දෙයක් එක්කම ඕනම කෙනෙක්ට තමන්ගේ ඕනම වෘත්තියක තාක්ෂණය කියන එක අනිවාර්යම අත්‍යවශ්‍යම දෙයක් ඒක හරියක ආකාරව දැනගත්තොත් තමයි මේ ගමන යන්න පුළුවන් ඉතින් ඒකත් හැම වෙලෙම අප්ඩේට් වෙන දෙයක් හැම දෙයක් තුළම ඒ තියෙන තාක්ෂණයේ ටෙක්නික් එක අල්ලගත්තා නම් හැම දෙයකටම සාධාරණයක් වෙනවා තමන්ගේ ජීවිතේ දිනන්නත් පුළුවන් මිනිසා දන් දෙනවාලු දුගියා පින් දෙනවාලු මිනිසා දන් දෙනවාලු දුගියා පින් දෙනවාලු දන් දෙනවාලු පින් දෙනවාලු දන් දෙනවාලු පින් දෙනවාලු මිනිසා හඳට ගියාලු මිනිසා හඳට ගියාලු මිනිසා පුදුම වුණාලු මිනිසා හඳට ගියාලු මිනිසා සූර්යා ආදරයට වයස් භේදයක් නෑ. ආදරය ලැබිය යුතු දෙයට වඩා ලබා දිය යුතු දෙයක්. අනිවාර්යයෙන්ම. ආදරය කියන දේ නැතුව මං හිතනවා මේ ලෝකේ කාටවත් ජීවත් වෙන්න බැරුව ඇති. ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයා හා සත්ව වර්ගයා ඕනම කෙනෙක් සහ සබඳාම හැම කෙනෙක්ටම ආදරය අවශ්‍ය දෙයක්. ඒ දේ අපි මං හිතනවා අපි බලාපොරොත්තු වුණට වඩා අපෙන් ඒ දේ ලබා දුන්නොත් අනිකාගේ හැඟීම් සහ කෙනෙක්ට තියෙන ඒකේ වටිනාකම ඒ කෙනාට තව ටිකක් වැඩි වෙනවා ආදරය කියන දේ තුලින් ආදරයට කියනවා හරි නිර්වචනයක් නැහැ කියලා ආදරය නිර්වචනයක් නැහැ කියලා කියන්න වෙන්නේ ඒ කෙනාගේ හැඟීම් අනුව වෙනස් වෙන නිසා ඉතින් ඒක තියෙන්නේ තම තමන් සතුව ආදරේ කොයි වගේද කියලා දැනෙන්නේ තමන්ට ඒ කියන්නේ තමන්ට විතරයි කොයි ප්‍රමාණයක්ද කියලා ඉතින් අපිට අපි පුරුදු වෙන්න ඕනේ අපිට පුළුවන් හැම අවස්ථාවක හැම මොහොතකම ආදරය දෙන්න ඒකට සතෙක් වෙන්න පුළුවන් ගහකොළකට වෙන්න පුළුවන් අපිට උදාහරණයක් ගත්තොත් දැන් අපි දැන් මම මේ වටපිටාවෙම ජීවත් වෙන කෙනෙක් හැටියට මම සමහරක් වෙලාවට රොක් මියුසික් අහනවා නම් ශාක පොතපත් කියවත් සහ අපි දේවල් හොයාගෙන යනකොට ලැබෙන දේවල් සමහරවිට රොක් මියුසික් දාන සෙටප් එකක තියලා තිබ්බොත් තවත් තැනක අපි කියමු සිතාර් මොන හරි ෆ්ලූට් පාර්ට්ස් යන කන්ටිනියු වෙනවා මාසයක් විතර. හැබැයි රොක් තියෙන තැනකට වැල් ඇදෙන්නේ නැහැ. යාල එළියට තමයි හැදීගෙන යන්නේ. හැබැයි අර සිතා ෆ්ලූට් ගහන මේකේ යාලට ඒ ආදරෙන් ඒ සෙටප් එක වෙලා ගන්නවා. ඒ පැත්තට තමයි ඇදිලා යන්නේ. සමහරවෙන් ගෙදරක තමයිට ආදරෙන් ගහට කතා කරනවා ගහ වුණත් ගේ පැත්තට නැඹුරු වෙනවා කියනවනේ. ඉතින් හැම්බෙලේම හැම කෙනෙක්ටම මේ ලෝකේ ඕනම කෙනෙක්ට ආදරකින් දෙයක් දැනෙනවා. සමහරක් වෙලට අපි ඇබ්නෝමල් ළමෙක් ගන්න අපි කියනවා එහෙම. එයා දුර්වලයි. හැබැයි එයාට ආදරෙන් කිව්වොත් අපි මේ අපේ මේ අපි හැමෝටමත් වඩා එයාට ඒ සියුම් ස්පර්ශ වුණ අපිට වඩා නොතේරෙන බොහෝ දේවල් එයාට දැනෙනවා. ඒකත් ආදරෙන්. බොහෝ ලෙඩ රෝග හොඳ කරන්න පුළුවන්. සංගීත චිකිත්සාව කියන දේ තියෙනවා. එතකොට මානසිකව සයිකොලොජි පැත්ත. අපි ආදරෙන් බොහෝ දේ හොඳ කරන්න පුළුවන්. මම හිතනවා ආදරය කියන දේ නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ. කෙනෙක්ට ආදරය දෙනවා කියන එක ඒක ලොකු පිනක්. Thank you.
උමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන් උමටද ආදර ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතිලි බොමා ඔබේ සිනා ළඟ එත නැමතුනදා ඔබේ කතා ළඟ සිත නැමතුනදා ප්‍රේමය අභියෝග නැති තැන ජීවිතේ සාර්ථක නැහැලු අලුත් වෙන්නෙත් නැහැලු අභියෝග ජීවිතයට අවශ්‍යයි ඔබට අභියෝග තියෙනවද ඔව් අභියෝග අනිවාර්යයෙන්ම ජීවිතේට එන්නම ඕනේ අපි මේ ජීවත් වෙන එකත් අභියෝගයක් ඉපදිච්ච දවස ඉඳන් මැරෙනකම්ම ඒකත් අභියෝගයක් අපි පැවැත්ම ගැන හිතනවා මොකද පවතින්න ඕනේ එතකොට ඒ පැවැත්මට අවශ්‍ය දේවල් අපි සකසා ගන්න ඕනේ ඒ හැම දෙයක්ම අභියෝගයක් එතකොට පුංචි කාලේ නම් අපි හැදින වැඩන එක අනිකාත් එක්ක ගනුදෙනු කරන එක එතකොට දවසින් දවස අපි පරිණත වෙනවා එතකොට තව සමාජ වටපිටාව අපිට ගනුදෙනු කරන්න වෙනවා විවිධ ස්තරවල ඒ හැම කෙනෙක්ගේම එන ගැරහුම් බොහෝ දේවල් එන්න පුළුවන් ජීවිතේට ඒ හැම දෙයකටමත් මුහුණ දෙන්න ඕනේ තමන්ගේ යන ජීවිත යන ගමන යන්නත් ඕනේ තමන්ගේ යුතුයකම් සහ බොහෝ දේ ඉටු කරන්නත් ඕනේ ඉතින් ගොඩක් මුළු ජීවිතේම අභියෝගයක්. එතකොට ඒකට මං හිතන්නේ ප්‍රමාණයක් කියලා කියන්න අමාරුයි. මොකද අපි මෙහෙ බැලුවත් අභියෝග මෙහෙ බැලුවත් අභියෝග හැම තැනම අභියෝග තියෙන්නේ. දැන් අද මෙතනත් අභියෝගයක්. ඉතින් හැම තැනම තියෙන්නේ ඒක. මං හිතනවා ඒක අර අභියෝගයක් කියන එක ලොකුවට තමන්ගේ ජීවිතයට බරක් ලොකු දෙයක් අමාරුවක් වගේ හිතන්නේ නැතුව හරි සරලව මධ්‍යම විදියට හිතලා තමන්ට මේ අභියෝගය තමයි මගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන්නේ කියන තැන හිතලා හරි සරලව හිතලා ඒ දේවල් තමන්ගේ ජීවිතේට බාර ගන්න ඕනේ. එතකොට උත්තර ඉබේම ලැබෙනවා. මොකද තමන් ස්ට්‍රෙස් වෙලා මට මේ කරගන්න බැරි වෙයි මේ අභියෝගේ මට ජය ගන්න බැරි වෙයි නෑ. තමන්ට තියෙන ශක්තියක්. තමන්ට ඒක අනිවාර්යයෙන්ම තමන්ගේ පෞරුෂත්වය තුළ ඒක තියෙනවා. ඉතින් ඒක නිසා අභියෝග කියන දේ ජීවිතේට ලැබුණත් නැත්තම් වැඩකුත් නෑ. මොකද තමන් හරි ගමනක් යනවා නම් අභියෝග මෙහෙම හිතාගන්න බැරි තරම් එනවා. එතකොට තමන්ගේ අදිෂ්ඨානය තමන්ගේ හීනයක් තියෙනවා නම් මෙන්න මෙතෙන්ට යනවා. මම මෙන්න මේ විදිහට මෙන්න මේ මනුස්සකමේ මෙන්න මේ වගේ මනුස්සයෙක් වෙලා මම මැරිලා යනවා. මෙන්න මේ තැනට මම යනවා. ඉතින් ජීවිතේම අභියෝගයක්. ඒක ජීවිතේ අභියෝගය කියන දේ හරියටම ජයගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනා ඒ ගමන යනවා. ඉතින් ඒ අභියෝග හරියටම ජයග්‍රහණය කරන්න මම හැමෝටම සුබ පතනවා. ඉතින් මමත් මට පුළුවන් උපරිම එම අභියෝග වලට මුහුණ දෙනවා. සමුගෙනීම කියන්නේ සබඳතාවයක අවසානය නොවේ. ආත්මීයද සමුගෙනීමකින් අවසන් වෙන්නේ නැහැ. මේ අසීමාන්තික හමුවීමක සමුගැනීමක්. මේ රූ කගේ දෝ සුරංගනද
See your longer hammer and my curvy at the rim.